අපේ රටේ ජරා ජීර්ණ වෙච්ච මුල් බැසගත්ත මේ මැතිවරණ ක්‍රමය අපි නතර කරන්න ඕන. මේ රටේ හොරුන්ට තක්කඩියන්ට නෙවෙයි උගත් තරුණ තරුණියන්ට මේ පාර්ලිමේන්තුවට එන්න අපි පාර හදලා දෙන්න ඕන. ඒක නිසා තමයි මේ මැතිවරණ වියදම් නියාමන පනත ගෙනාවේ. හැබැයි මතක් කරන්න ඕන මේ මැතිවරණ වියදම් පනතට ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. විපක්ෂයේ බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. අභියෝග බාර ගන්න මම සූදානම්. දායසිරි පිල තිලංගගේ පිල කිව්වා මම මේක රනිල්ට හේතු කරනවා. නිමල් සිරිපාලගේ පිල කිව්වා මම මේක සජයට හේතු කරනවා කියලා. හොරු තක්කඩි ටික ඔක්කොම දැන් හේතු වෙලා ඉන්නවා. දූෂණ වංචා චෝදනා නැති ත්‍යවාදී ශ්‍රී ලංකා පාක්ෂිකයෝ ටික මල් ළඟ ඉන්නවා. ඒ ලක්ෂ 58 කාටවත් අත තියන්න බෑ. මොලේ කලඳක් තියෙන මිනිහෙකුට තේරෙනවා ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ මෙහෙවන්නේ මම කියලා. මොකද විධායක සභාවේ 142 ඒකමතිකව අත ඉස්සුවා. මගේ සභාපතිත්වයෙන්. ඡන්දයක් ඉල්ලුවද නිවල් සිරිපාලගේ? දයාසිරි ඇවිල්ලා ඡන්දයක් ඉල්ලුවද සභාපතිකම? දේශපාලන මණ්ඩලයේ 15ක්. ඒකෙන් 12ක් මට අත ඉස්සුවා. ඉතින් මේක උසාවියෙන් තීන්දුව කරන්න ඕන දෙයක් මේක. සාමාන්‍ය බුද්ධිය තියෙනකොට තේරෙන නේද දේශපාලන පක්ෂ විවස්ථා මොකද්ද කියලා. ඒ නිසා ආත ලකුණ මට නැහැ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. බණ්ඩාරනායක අගමැතිවත් අතෙන් ඡන්ද ඉල්ලලා නැහැ. 56 ඡන්ද දිනුවේ කරත්තරෝදෙන් ඉල්ලලා. චන්ද්‍රිකා මැතිනි දිනුවේ පුටුවෙන් ඉල්ලලා. මහින්ද මහත්තයා දිනුවේ මම හදපු එක්සත් ජනතා සන්ධානයේ බුලතෙන් ඉල්ලලා. ඒ නිසා මේ ලාංඡනයයි නමයි අපිට අදාළ නැහැ.